පැමිණියද යහන වෙත අයියන්ට. වරක් නොව කීපවරක් පැමිණිය අයියන්. මේ මහා වන මැද මුර්ගයෙකු වැනි සතෙකු සමග ජී මුර්ගයෙකු වන්නේද කෙලෙසින්. තොපේ පියාණන් මිනිස්සෙකි උතුම්. සිනමා ටෝකිස් කතා බා ආරම්භ කරන්න යන්නේ. අද අමුත්‍ය කවුද කියලා ඔබ හොඳරම දන්නවා. එහිඳ ඇයව හඳුන්වා දෙන්න විශාල වචන වැය කරන්නවත් කාලය ලබා ගන්නවත් අද සූදානම නැහැ. පුංචිතිරේ ඒ දැකපු ස්නේහවන්තිය අද සිනමා ටෝකිස් කතා බාට කැඳව ගත්තා. සිනමාව ගැන යමක් ඇයගෙන් දැනගන්න. අද මේ වෙද්දි කතා කරන්නත් නිමිත්තක් තියෙනවා. නමුත් සිනමා ටෝකිස් ඔබ හොඳින්ම දන්නවා අපිත් එක්ක එකතු වෙන චරිතයේ ඉතිහාසය ගැන ඔබ අවධානයෙන් ඉන්නේ. ඒ හින්දා අතීතයත් හාර අවුස්සගෙනම වර්තමානයට යමු. අයිබෝන්. අයිබෝන්. මං හිතන්නේ චර්ණට ගොඩවදින ප්‍රථම අවස්ථාව. ඔව්. දැන් ආරංචි හැටියට සිංහබාහු චිත්‍රපටයටත් අවුරුදු සෑහෙන ප්‍රමාණයකින් ඒ කියන්නේ චිත්‍රපට පිටපතක් සලකලා බලන්නේ සෑහෙන වතාවකින් ඒ සිංහබාහු අපි ඒ ගැන කතා කරගමු. දැන් මේ යශෝදා විමල ධර්ම කිව්වම සමහර විට ඔබේ මතකයට එන්නේ පුංචිතිරේ චරිතයක් වෙන්න පුළුවන්. මොකද එක චරිතයක් නෙමෙයි චරිත ගොඩාක් තියෙනවා. ඇයි ඔබට මතක් වෙන? යශෝදා විමල ධර්ම කිව්වම වේදිකාවෙන් හොඳ පෝෂණයක් ලබාගෙන ආවේ. අපේ ගොඩක් කලාකරුවෝ වේදිකාවත් එක්ක සම්බන්ධයි. ඒ අතීතේ පොඩ්ඩක් කියමු. ඔව්. වේදිකාවක රැඳෙනවා කියන්නේ හරි අපූර්ව අත්දැකීමක්. ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා. මගේ පළවෙනිම වේදිකා නාට්‍ය තමයි හිරුදහස බඳුල විතානගේගේ. ඒ හිරුදහසේ අපි 1989 තමයි පුහුණු වීම කරලා අවුරුද්දකට පමණ කාලයක් වැය කරලා පුහුණු වීම කරලා 1990 රඟ දැක්කුවේ. ඉතින් ඒ කාලය තුළේ ලබාගත් පරිචය මං ඉස්සෙල්ලම ආවේ 1986 අත්තබිඳේ කියන ටෙලි නාට්‍යයේ ඉස්කෝලේ යන කාලේ 9 වෙනි පන්ති ඉගෙන ගනිද්දී. ඊට පස්සේ ඕ ලෙවල් නිසා මුකුත් කරේ නෑ. නමුත් ඒ ලෙවල් කරන කාලය තුන තමයි හිරුදහසට සම්බන්ධ වුණේ. ඒකෙන් තමයි ඇත්තටම ලබාගත්තේ මේ මගේ මුල්ම පොත හිරුදහස කිව්වොත් හොඳයි රංගනය කියන විෂය ඇතුළේ. මොකද ඒ විෂය ඇතුළේ සැරිසරනකොට මේක ඉගෙන ගන්න තමයි ආස හිතෙන්නේ. ඉතින් මං හිතනවා වේදිකාවෙන් බිහි වුණු බොහෝ අය චිරාත් කාලයක් කලා ලොව තුළ රැඳෙනවා. දැන් බන්දුල විතානගේ මහත්මයාට කොහොමද අර ඒ දවස්වල පුංචි යශෝදාව මුණ ගැහෙන්නේ? බන්දුල විතානගේ කියන්නේ මගේ මාමා. මම හැබැයි පොඩි කාලේ ඉඳන්ම බොහොම ක්‍රියාශීලී බොහොම මේ හැම දෙයකටම සම්බන්ධ වෙන සින්දු කියන විවිධ ප්‍රසංගවල ඉන්න එහෙම ළමෙක් නෙමෙයි. ඉස්කෝලේදී බොහොම ලැජ්ජාශීලී හුදකලාව ප්‍රිය කරන එහෙම කෙනෙක්. ඉතින් මන් දන්නේ මා තුළ මෙහෙම කුසලතාවයක් තියෙනවා කියලා ඔහු දැක්කේ කොහොමද කියලා. මොකද ඔහුගේ දුවල පුතාලා එක්කවත් මං එච්චර කණ්ඩායම් වශයෙන් එකතු වෙලා පුංචි ළමයි හැටියට සෙල්ලම් කරන්න එහෙම නෑ. මං කැමති තනියම සෙල්ලම් කරන්න. ඉතින් කොහොම නමුත් අහම්බයක් ඒක. ඔහු 1986 එක්තරා දවසක ඇවිල්ලා කිව්වා. ඔහු එතකොට ජාතික රූපවාහිනිය වැඩ කරේ. ඔහු ලංකාවේ ශේක්ෂ්පිය නාට්‍ය ප්‍රචලිත කරන්න බොහෝ වැඩ කටයුතු කළ කෙනෙක්. ඔහු ඇවිල්ලා ආරාධනා කළා ජාතික රූපවාහිනිය ඇතුළේ මැදිරිය ඇතුළේ කරන ප්‍රථම ටෙලි නාට්‍යයට. ඒක ලිව්වේ හෙන්රි ජයසේනයන්. නමුත් මම බෑ කිව්වා. මොකද මං ඒවට කැමති නැති හින්දා. මගේ ගෙදර හැම පසුබිමක් තියෙනවා මගේ පියාණන් නිසා. නමුත් මගේ පියාණන් තමයි උනන්දු කරේ නෑ මේකට ගිහිල්ලා බලන්න, මට හිතෙනවා ඔයාට කරන්න පුළුවන් කියලා. එහෙම තමයි අත්තබිඳේ සම්බන්ධ වුණේ. දැන් ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් රයිට්. රංගනයට දැන් හොඳ පසුබිමක් හැදෙනවා බඳුල විතානගේ ශූරීන් හරහා. දැන් වයසින් පරිණත වෙද්දී දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් දැන් අධ්‍යාපනය යන්නේ රංගනය හෝ ගායනය හෝ
පොෆෝමිං ආර්ට්ස් ඒ වගේ පැත්තකින් යැයි කියලා. නමුත් අධ්‍යාපනය යොමුවෙන්නේ භාෂාවෙන්. භාෂා විෂයන් තමයි මං අප සුසස් පෙළට කරේ. සිංහල, ඉංග්‍රීසි, හින්දි, ෆ්‍රෙන්ච් කියන භාෂාවන්. ඒ මං භාෂාවන්ට බොහොම ප්‍රියයි. මට ඉක්මනින් භාෂා ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොමරි මං ප්‍රිය කළේ එකට මං කොහොමත් හිතුවා මගේ පියාණන්ගේ විෂය හින්දි. මම ඉස්සරහට එහෙම කියන්නේ හින්දි භාෂාව ඉගෙන ගනිමින් හින්දි සාහිත්‍ය ඇසුරු කරමින් ඉදිරියට යන්න ඕනේ කියලා තමයි මං හිතුවේ. මං පුංචි කාලේ හිතුවේ තාත්තා වගේම මං කථිකාචාර්යවරියක් වෙනවා කියලා. ඉතින් රංගනය හැබැයි විෂයක් වශයෙන් හැදෑරුවේ නැති වුණාට මගේ මුල්ම ගුරුවරයා බන්දුල විතානගේ. එතනදි කියන්න ඕනේ හිරු දහස පුහුණුවීම් කරද්දී මං පොඩි ළමයෙක්නේ. මං හරි බොහොම හිමින් කතා කරන කෙනෙක්, බොහොම වැඩි කනට එන්න නැති වෙන්නේ. ඉතින් මගේ පුහුණුවීම් වලදී මගේ හඬ ඉස්සරහ පෙළියේ අයටවත් ඇහුන්නේ නැති තරම්. ඉතින් ඔහු මට ඉතාම හොඳ ගුරුවරයෙක් වරන් ආවා මගේ හඬ පුහුණු කරන්න. ඒ තමයි ජැක්සන් ඇන්තනි. එතකොට ඔහු කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ ඔහු ඉතින් වේදිකාවේ බොහොම පෙළහර පාමින් සිටි කාලේ මේ නන්නාඳුනන දැරියකට ඔහු මේ නාට්‍ය නැහැ උදව් කරන්න ආවා. ඉතින් මගේ මුල් ගුරුවරු දෙදෙනා තමයි ඒ. ඊට පස්සේ ජැක්සන් අයියා සමග අද දක්වා ඔහු අපෙන් වියෝවනතුරුම ඔහුත් සමග බොහොම සහෝදර බැඳීමකින් බොහොම දේ ඉගෙන ගනිමින් වැඩ කරන්න මට වාසනාව ලැබුණා. දැන් අපි දන්නවා ඉංග්‍රීසි සාහිත්‍ය වගේ විෂයක් කවුරු හරි උසස් පෙළට හෝ හැදෑරීම්වල ඉන්නවා නම් අර නාට්‍ය කලාව කියන දේ අහු වෙනවා. දැන් හින්දි භාෂාව ගැන වැඩි බරක් යොදවපු හින්දා අනිවාර්යයෙන්ම හින්දි සාහිත්‍ය අහු වෙනවා ඒ විෂය පතේට. එහෙම බලද්දී මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් මේ ඉන්දියානු නාට්‍ය ගැනත් වැඩිපුර අවධානයක් තියෙන්නේ නැති, උනන්දුවක් තියෙන්නේ නැති ඒ වගේ එකක්. ඇත්තටම තිබුණාද එහෙම? ඔව් එහෙම තිබුණා. නමුත් ඉන්දියානු නාට්‍යයක සම්බන්ධ වෙන්න අවස්ථා ලැබුණේ නැහැ. නමුත් මං නිතර ඉන්දියාවේ යන එන නිසා ගොඩක් නැෂනල් ඩ්‍රාමා ස්කූල් එකේ සහ විවිධ නාට්‍ය නරඹන්න අවස්ථාව ලැබුණා. විශාල ජනප්‍රියත්වයක් දරන අය රඟපාන දේවල් බලන්න උනන්දුව තිබුණා. කොයි රටට ගියත් මගේ ඒ උනන්දුව තියෙනවා. මං විශේෂයෙන් එංගලන්තේ ඇමරිකාවේ ගියොත් ඉන්නෙම වේදිකා නාට්‍ය ශාලාවක ඕනම දවසක මගේ කාර්යභාරයට අමතරව. ඉතින් ඒ වේදිකාව බොහොම වටිනා තැනක්. ඉතින් ඒ හින්දා ඒ උනන්දුව තිබුණා. නමුත් හින්දි ඉන්දියානු නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. නමුත් ඉන්දියානු චිත්‍රපටයකට රඟපාන්න අවස්ථාව ලැබුණා මගේ මුල්ම කාලයේදී. අපි මේ සිනමාවට දැන් එන්න කාලේ හරි. දැන් මොකද 90 දශකයේ විජය ධර්මශ්‍රීගේ ගුරුගෙදර චිත්‍රපටය. ඒක නේද පළවෙනිම සිනමාව? ඔව් තමයි මාව සිනමාවට හඳුන්වලා දෙන්නේ. ඒකේ මං කුඩා චරිතයක් කරන්නේ. නමුත් ඒ චරිතය මිනිස්සුන් හරි ආදරයෙන් වැළඳ ගත්තා. සහායකට සම්මාන, සරසවි සම්මාන පවා ලැබුණා. මට ඉන්දියානු චිත්‍රපටිය ලැබෙන්නේ ඒ කාලේ අද වගේ ඩිජිටල් තාක්ෂණය නෙමෙයි, මේ ප්‍රොසෙස් කරන්න ඕනේ ෆිල්ම් රීල්ස්. ඉතින් ඉන්දියාවේ චෙන්නයි වල ප්‍රසාද් ලැබ් එකේ තමයි අපේ හැම චිත්‍රපටියක්ම ප්‍රොසෙස් වෙන්නේ. එතනදී කේරලයේ මලයාලම් අධ්‍යක්ෂවරයෙක් මේ රූපරාමු දැකලා තමයි මං ගැන හොයලා බලලා තියුණේ. මේ කොහේ කොයි රටේ ශිල්පිනියක්ද අපිට මෙයාව අපේ රටේ චිත්‍රපටයකට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. ඒ රූපරාමු පෙළ මිසක් කිසිම දැන ඇඳුරුම්කමක් සහ දැන ඇඳුරන කෙනෙක් හරහා ලැබුණ දෙයක් නෙවෙයි. ඉතින් එහෙම තමයි මාව කන්ටැක් කරලා ඒ චිත්‍රපටිය මම රඟපාන්න කේරලයට ගියේ. ඒ රූපවල තියෙන කියන්නේ බාහිර ස්වරූපයේ තියෙන සමානකම් බොහෝ වෙලාවට අර කේරලේ වගේ පැත්තකට ඉතාම කිට්ටුයි. ඉතාම සමීපයි. දැන් මේ ගුරුගෙදර කිව්වම
යශෝද මතක් කරපු ජැක්ෂන් ඇන්තනී ශූරණුත් එතන හිටියා. අනෝජ මෙතිනිය වගේම රවින්ද්‍ර රන්දිනිය දැවන්තෝ ජේෂ්ඨය ඔක්කොම එක ගොඩේ හිටියේ චිත්‍රපටේ සහ අශෝක පිරිස්. දැන් ඒ චිත්‍රපටයේ මුල්ම දර්ශනය තමයි මගේ දැන් මට මතක හැටියට යශෝද ස්ථානගත වුණේ. රවින්ද්‍ර රන්දිනිය රවි අයියා පියානෝ වාදනය කරමින් ගීතයක් ගයනවා. ඒ අවස්ථාවත් මතක් කරගමු. මොකද ජීවිතේ පළවෙනි මඩිය තිබ්බ තැන. විජේ ධර්මශ්‍රී මහත්මයා මාව මේ චිත්‍රපටියට තෝරාගත්තා. සහ මට රඟපාන්න තියෙන්නේ රවින්ද්‍ර රන්දිනිය කියන ඒ සුවිශාල පෞරුෂයත් එක්කව මං ඉස්සල හිතුව මට විහිළු කරනවා කියලා. නැහැ, ඔහුගෙන් ලැබිච්ච ගුරුවරුකම් හරි වටිනවා. ඒකේ ඇත්තටම ඔහු නාට්‍ය ශිල්පියෙක්, මම ඒ නාට්‍යයේම ශිල්පිනියක්. ඒ හැම්ලට් කියන නාට්‍ය ඉවර වෙලා ඒ සාදේදී තමයි ඔය පියානෝ වාදනය කරමින් මගේ මන්ත්‍රි නම්බිසෝගේ ගීතය ගයන්නේ. අපි දෙන්නම ගයනවා එකේ. මේ දෙන්න අතර පොඩි බැඳීමක් තියෙනවා. මේ අර වැඩිහිටියෙක් තමයි ඔහු. නමුත් අර මේ කුඩා දැරිය බොහෝම ප්‍රිය කරනවා ඔහුට. ඉතින් එහෙම පොඩි කතාවක් ඒක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව සයිඩ් වස්සේ දර්ශන එකක් හෝ දෙකක් තියෙනවා. මං හිතන්නේ මට ඒ ලැබිච්ච ගුරුවරුකම් විජය ධර්මශ්‍රී මහත්මයා ද්‍රවි අයියා දුන්න සහයෝගය මං හිතන්නේ මට දීර්ඝ ගමනක් එන්නට මුලපිරුවා. දැන් ඒ චිත්‍රපටයෙන් පස්සේද අර මලයාලම් සහ විදේශ චිත්‍රපට? ඔව්, ගුරුගෙදර නිසානේ මට මලයාලම් චිත්‍රපටි ඒක රූපරාමු දැකලානේ මාව තෝරගත්තේ. ඒ චිත්‍රපටේ නම මොකද්ද? ඒකේ නම ආචාර්යන් අශෝකන් කියලා අධ්‍යක්ෂවරයෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. ඒකේ ප්‍රධාන කාන්තා භූමිකාව මම රඟපෑවේ. එවකට එහි ඉතාම ජනප්‍රිය සුරේෂ් ගෝපි සහ විනීත් කියන දෙන්නා එක්ක තමයි මට රඟපාන්න තිබුණේ. ඒ 90 දශකයේ අවුරුද්ද? ඔව්, 1991 අපි රූපගත කළේ කේරළේ. ඒක 93 රිලීස් වුණා ඒ රටේ. I am Menon, Krishna Menon. ഓർഫനേജ് ലൈബ്രാമിന്റെ സ്പോൺസർ ഞാനായിരുന്നു. കേട്ടിട്ടുണ്ട്, എപ്പോഴും പറയുമായിരുന്നു. അവനെ കുറിച്ച് ചില വിവരങ്ങൾ അറിയണമെന്നുണ്ട്. എന്തിന്? ആ പേരുച്ചരിക്കാൻ പോലും നിങ്ങൾ അർഹനല്ല. അതെന്താ? നിങ്ങളുടെ മനസ്സ് മരവിച്ചതാണ്. എബ്രുവിനോടുള്ള സ്നേഹം കൊണ്ടാണ് അദ്ദേഹം ഇങ്ങനെ പറയുന്നത് എനിക്കറിയാം. അതെ, എബ്രുവിന് കിട്ടാതിരുന്നതും അതാണല്ലോ. പാവം, നിങ്ങൾക്ക് അവനെയൊന്ന് കാണായിരുന്നു ഒരു തവണയെങ്കിലും. ശരിയാണ്. കുഹുമത്ത് ശ്രീലങ്കാവ് ഇന്ത്യക്കില്ലേ മേ ഒരു അസുവണു വക്വാണു വെത്തി റട്ടെങ് എലിയേ സിനിമാ പട്ടവൽട്ട് ദായക വെന്ന ലഭീമ സാഹന അമാറുദയക് രംഗന ശില്പീൻ്റെ ඒක ලංකාවෙත් ඉන්දියාවෙත් සමානයි. මොකද 80 දශකයේ තමයි ඉන්දියාවේ ශිල්පිනුත් හොලිවුඩයට ඉංග්‍රීසි සිනමාවට එන්න පටන් ගත්තේ. ඒතකොට ලංකාවෙත් මේක බොහොම දුර්ලභ අවස්ථාවක්. ඒ දුර්ලභ අවස්ථාව ලබාගත් කීප දෙනාගෙන් කෙනෙක්. ඔව්. ඊට පස්සේ දැන් ආචාර්යන්ගෙන් පස්සේ ওই නාමාවලිය තව දිගයි. ඔව්. වෙනත් රට විදේශීය චිත්‍රපට නාමාවලිය දිගයි. ආචාර්යෙන් කරද්දී මට මම ඒ රටේ අයට මං භාෂාව කතා කරන්නත් පටන් ගත්තා. ඒ රටේ අයට සමානයි මං. ඉතින් එහෙනම් මට තව මලයාලම් චිත්‍රපටි කීපයකට ආරාධනා ලැබුණා. එතකොට ඒ වෙද්දිත් මගේ ආරම්භයත් එක්ක මෙහේ චිත්‍රපටි, ඒ කියන්නේ ප්‍රසන්න විතානගේගේ අනන්ත රාත්‍රිය, වසන්ත උබේසේකරගේ මාරුතය වගේ චිත්‍රපටි කීපයක් ලැබිලා තියෙන අවස්ථාවේ තමයි මේ. ඉතින් නමුත් මම සතුටු වුණා. ඒ මලයාලම් සිනමාව කියන්නේ දකුණු ඉන්දියාවෙත් විශේෂ සිනමාවක් තියෙන රටක්. ඉතින් හොඳ චිත්‍රපටි නිෂ්පාදනය වෙනවා. මම සතුටු වුණා රැඳිලත් තව අඩු ගාණ එක චිත්‍රපටියක් හෝ කරන්න. ඒ අයත් මට හැමතිස්සෙම කිව්වා තව එකක් කරලා යන්න කියලා. කීපයක් ලැබුණා උනාට.
නමුත් මගේ පියාණන් ඒකට කැමති වුණේ නැහැ. ඔහු කිව්වේ මං ආපු කාලේනේ ලංකාවේ තහවුරු වෙනවා වගේ නෙමෙයි විදේශීය රටක තහවුරු වෙලා තේරුමක් නැහැ ඔබ ඔබ විදේශීය කෙනෙක් ඒගොල්ලන්ට. නමුත් මගේ අදහස තිබුණේ දකුණු ඉන්දියාවෙන් තමයි බොහෝ අය බොලිවුඩේට එහෙම නැත්නම් කල්කටා බෙංගාලි සිනමාවට යන්නේ. බෙංගාලි සිනමාව තමයි වටිනාම සිනමාව. ඉතින් එහෙම යන්න තමයි මගේ ඔළුවේ තිබුණේ. නමුත් ඉතින් තාත්තගේ වචනේ අහලා ඒ චිත්‍රපටි ඉවර කළා මං ආවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රයිට් හින්දි භාෂාව ගැන සෑහෙන්න දැන් පරිචයක් අරගෙන තියෙන්නේ. මලයාලම් ඒ කියන්නේ දකුණු ඉන්දියාවට අඩිය තියාගත්තා නම් තව ටිකකින් එහෙනම් හින්දි සිනමාපටයකත් ඉන්න තිබ්බා නේද වගේ කෙනෙක්ට රැඳුණා නම් ගොඩක් දුර යන්න තිබ්බා. ඒ කියන්නේ මේ සිනමාව කියන විෂය ඇතුලේ ගොඩක් දුර යන්න තිබ්බා. ලංකාව කියන්නේ පුංචි රටක්, පුංචි කර්මාන්තයක් තියෙන රටක්, විශාල අර්බුද තියෙන රටක් කර්මාන්තයක් වශයෙන්. ඉතින් නමුත් මගේ පියාණන් හිතන්නේ නැතුව ඇති අද දවසේ මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. ඔහුට අවශ්‍ය වුණේ මෙහෙ මම තහවුරු වෙනවා දකින්න. රංගනය ගැන මේ ජීවිතේ හම්බ වෙන අයගෙන් මුල්ම කමෙන්ට් එක දෙන්නේ සාමාන්‍ය පියාද? ඔව්. මොකද ඔහු තමයිනේ මට මේක වට උනන්දුවක් තිබ්බේ නෑනේ. ඔහු තමයි මාව උනන්දු කරේ, මාව මොටිවේට් කරේ මේ විෂය කරන්න කියලා. හැබැයි අත්බිඳේ රඟපාද්දී මට උනන්දුවක් ඇතිවෙන්න එකම හේතුව තමයි වෙන මුකුත්ම නෙමෙයි, රංගනය කියන විෂය ඇතුලේ අපිව අමතක කරලා මට දුන්න මුල්ම පාඩම බඳුල මාම වෙන කෙනෙක් බවට පරිවර්තනය, වෙන කෙනෙක් මේ ආත්මයට රිංගලා ඒ ආත්මගත වෙනවා. ඒක හරි අපූර්ව අත්දැකීමක්. මොහොතකට කැමරාව ඔන් කරපු වෙලාවට ඒ දර්ශන තලයේදී දර්ශන සඳහා මේ පුංචි යශෝදා ප්‍රියංකා කියලා චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ගන්න ප්‍රොසෙස් එකක් තියෙනවා. මේක රංගනය කියන විෂය විද්‍යානුකූලව හදෑරිය යුතුමයි. සහජ කුසලතාවලින් එන්න පුළුවන්. නමුත් ඒක වැඩි දියුණු කරන්න ඒක විද්‍යානුකූලව හැදෑරුවාම හුඟක් දුර යන්න පුළුවන්. ඉතින් ඒ පාඩම තමයි මුලින්ම මට ලැබුණේ. ඒක හරි අපූර්ව අත්දැකීමක්. ඒ හින්දා තමයි මම ඒක ඊට පස්සේ මගේ මේ උසස් පෙළ කරමිනුත් මේ විෂය රැඳෙන්න, රංගනය කියන කාර්යය රැඳෙන්නට හේතුව. ඊට පස්සේ හිරුදහසේදී මම බොහෝ දේවල් ඉගෙන ගත්තා රංගනය ගැන. චරිතයක් අඛණ්ඩව පවත්වා ගන්නේ කොහොමද, චරිතයකදී විශේෂයෙන් වේදිකාවේදී ජැක්සන් අයියගෙන් ගුරුහරු කන් ලැබුණා හඬ හසුරුවන්නේ කොහොමද, ප්‍රේක්ෂකාගාරයේ අවසාන කෙළවරට දක්වා මේ රහසක් කියන්න වුණත් පුළුවන්කම තියෙන්න ඕනේ. වේදිකාවේ රඟපානවා කියන්නේ කෑ ගහනවා කියන එක නෙමෙයි. ඉතින් මේ කාරණා හරි අපූර්වයි. අදටත් ඊට පස්සේ මම වැඩ කරපු මේ අවුරුදු 38 පුරාවට අද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් එදා පටන් අරන් ඊට පස්සේ මට ඔහුත් එක්ක රඟපාන්න ලැබුණා. අද ආචාර්ය සොමරත්න දිසානායකයන් දක්වා මං බොහෝ දේවල් ඒ විවිධ අධ්‍යක්ෂවරුන්ගෙන් ඉගෙන ගත්තා. අදටත් රංගනය කියන විෂය ඇතුලේ පුහුණු වෙමින් තවත් එහි තැන් සොයමින් කරන ගමනක් තමයි මේ. අහන්න නැතුවම බැරි තනක් තියෙනවා. දැන් ජැක්සන් ඇන්තනි ශූරීන් ඔබේ හඬ ගැන විශේෂ අවධානයක් දීලා ඒක පුහුණු කරන තැනට ආවනේ. ඔව්. කියන්නේ මුල් පේලිය අයටත් ඇහෙන්නේ නැතිව තිබ්බ හඬක් වේදිකාවේදී සම්පූර්ණ ශාලාවක් පුරාවටම විහිදවන ඒ ටෙක්නික් එක තාක්ෂණය මේ එතුමා කියලා දීලා තියෙනවා. ඇත්තටම කොතනින්ද ඒක පටන් ගත්තේ? ඒ කියන්නේ ඒ අභ්‍යාසය මොකක්ද, කොතනින්ද පටන් ගත්තේ, කොතනින්ද ඉවර කරගත්තේ ජැක්සන් ඇන්තනි ශූරින් කියලා දීපු විදිහට? ඒක ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අභ්‍යාසය විවිධ අභ්‍යාස තියෙනවා. මුලින්ම අපි දැනගන්න ඕනේ අපේ පෙනහළු තුළට ඇතුල් කරගන්න හුස්ම කොයිතරම් කාලයක් රඳවාගෙන
තබාගන්න පුළුවන්ද කියන එක වේදිකාවේද තමයි මේක හොඳටම පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. يعني අපි හිතමු විශාල දෙබස් ඛණ්ඩයක් තනියම කියන්න තියෙනවා කියලා. එතකොට මේ වගේ නවත්තලා හුස්ම අරන් එහෙම බෑ. ඒ හුස්ම රඳවා ගැනීමේ process එක තමයි මුලින්ම උගන්වන්නේ. ඉතින් මෙහෙම ගණනාවක් තියෙනවා අභ්‍යාසයන් ඊට ඒවා තව පරතරට යද්දි කරන්න පුළුවන්. මේ විනාඩි දෙක තුනකින් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඊට පස්සේ මං ජැක්සන් අයියත් එක්ක කඩුල්ල ඔයාදී ගුරු ගෙදර ඔයාදී චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවක ඔහුත් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ වැඩ කිරීමේදී ඔය ඔහු තව තවත් හඬ විතරක් නෙමෙයි අනිත් දේවලුත් මුවහත් කරමින් තමයි ඔහු එහෙම කෙනෙක්. ඔහු වටේ රඟපාන්නේ කවුද? ඒ හැම කෙනෙක්කටම කිසිම ලෝභකමක් නැතුව ගුරු හරුකම් දෙන කෙනෙක්. ඒ හින්දා තමයි ඔහුත් සමග රඟපාන හැම ශිල්පියෙක්ම ඒ චිත්‍රපටි වල ඉස්මතු වෙන්නේ. ඒ රඟපානවා කියන්නේ කණ්ඩායම් වැඩක්, තනියම රඟපාන්න බෑ. ඉතින් මං පින්වන්ත වුණා එවන් පිරිසක් එක වැඩ කරන්න. ජැක්සන් අයියා හරහා තමයි මට ශ්‍රියන්ත අයියා, කමල්, ජයන්ත අයියා, මහේන්ද්‍ර කියන අය ඔය කණ්ඩායමට මං වැටුනේ. ලංකාවේ එකම කණ්ඩායම රූපණය විෂයක් වශයෙන් හදාරමින් පුහුණු වෙමින් ගමන් කළා. ඒ එදා හිටියත් ඒගොල්ලෝ, අද තවමත් ඒගොල්ලෝ ඉන්නවා. ඉස්සරහට නම් මං හිතන්නේ එහෙම කණ්ඩායමක් බිහි වෙයි කියලා. ඉතින් ඒ කණ්ඩායමේ එකම ගෑල්ලා මෙයා විදිහට ඒ ඔවුන් සමග ගොඩක් ඒවල රඟපාන්න ලැබුණා. ඒ ලඹ ඒ රඟපාන්න ලැබීමම අභ්‍යාසයක්. පාසලකට ගිහින් එනවා වගේ දෙයක්. එහෙම බලපුවාම ජයන්ත චන්ද්‍රසිරිගේ රජන ටෙලි නාට්‍යෙන් මුලින්ම සම්බන්ධ. රජන ඊට පස්සේ හතර දෙනෙක් සම්පතියෝද? ඔව් ටෙලි නාට්‍ය වලින්. ටෙලි නාට්‍ය වලින් ඊට පස්සේ අග්නිදාහය චිත්‍රපටය. ගරිලා මාකටින්, සමනල සඳවනි සහ මහරජ. ඔව් ඒකේ නම් මං කුඩා චරිතයක් කරේ. එතකොට මේ පරම්පරාවක් එක්ක එකතු වීමේ වාසියත් එහෙම තිබිලා තියෙනවා. ඔය හැම දෙයක්ම අග්නිදාහයට මාව හඳුනා දුන්නේ ජැක්සන් අයියා. ජැක්සන් අයියා හරහා තමයි මේ සියලුම දේවල් මට ලැබුණේ. එහෙම බලද්දී සෑහෙන කාලයක් චිත්‍රපට පිටපතක් දිහා ඇහැරලවත් බලපු නැති යුගයක් තිබුණා දෝ කියලා හිතෙනවා. ඔව් මං අවසන් වරට රංගපෑවේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණවී චිත්‍රපටයේ ඒ 2012දී. ඊට පස්සේ අතරතුර 2018දී ගුත්තිල කියන චිත්‍රපටිය රංගපෑවේ. නමුත් ඒකේ මං ප්‍රබල චරිතයක් නෙමෙයි සහාය චරිතයක් රංගපෑවේ. ඉතින් 2012න් පස්සේ වෛෂ්ණවී වලින් පස්සේ මට ලැබුණු ප්‍රබලම චරිතය තමයි අවුරුදු 10කට පස්සේ 2022දී ලැබුණු සිංහබාහු පිටපත. මොකද මං හැමතිස්සෙම ඊට කලින් ලැබුණු පිටපත්වල එහෙම මගේ රංගන පරාසය විහිදුවන්න තරම් ප්‍රබල චරිත තිබුණ නැහැ. ඉතින් මං හරිම දේ ලැබෙනකන් බලන් ඉන්නවා. එහෙම මට හදිසියක් නෑ. මං හිමින් ගමනක් ආවේ. අවුරුදු 38ක් ඇවිල්ලා තියෙනවා. තව ඉතින් ගොඩක් දුර යන්න තියෙනවා. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. දැන් සිංහබාහු කියන්නේ සුවිශේෂී චිත්‍රපටයක්. දැන් ඔබ ඒ චිත්‍රපටය මේ මොහොතෙත් බලන්න ඉන්නවා වෙන්න පුළුවන්. ගිහින් බලන්න. මොකද මේ යශෝදට අනුව ජැක්සන් ඇන්තනි ෂූරින් කියන ඇගේ ජීවිතයේ සුවිශේෂී තලක්. එතුමා එක්ක සෑහෙන දේවල් ටිකක් මේ චිත්‍රපටයේ රූගත කරන කලින් කරන්න සිද්ධ වුණා. ඔව් අපිට කලකට පස්සේ එකට රඟපාන්න හම්බුනේ. ටික කලකට පස්සේ ඔහුත් බොහොම කාර්යබහුල කෙනෙක් වීම නිසා. ඉතින් සිංහබාහු ලැබුණාම අපිට හරි සතුටක් ලැබුණා. මේක විශේෂ චිත්‍රපටයක්. මං විශ්වාස කරනවා දැනට ආචාර්ය සෝමරත්න දිසානායකගේ යන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය කියලා. අද වෙද්දි හෙට ඊට වඩා විශිෂ්ට එකක් හදන්න ඉඩ තියෙනවා. නමුත් මේකේ තියෙන විශේෂත්වය එකක්, අපි දන්න අපේ මූලය මහාවංශයේත් ලියවිලා තියෙන මේ සිංහයා කියන සිංහයාගෙන් කියන තිරසනාගෙන්නේ අපි පැවතෙනවා කියලා මහාවංශ ලියලා තියෙන. ඒ වුණාට සෝමරත්න දිසානායකයන් මෙයට
ඔහුගේ අර්ථකථනයක් එකතු කරන. ඒ අර්ථකථනය හරි සුන්දරයි, හරි පිරිසිදුයි. ඉතින් ඒකේ සුප්පාදේවිය ලැබුණාම හරි සතුටු වුණා. සහ මෙහි බස වෙනස්. ලංකාව ඉස්සෙල්ලම තමයි මේ කාව්‍යමය බසක් චිත්‍රපටියේ භාෂාව හැටියට යොදා ගන්න. ඉතින් මේක අපිට පුහුණු වෙන්න සිද්ධ වුණා මාසයක් විතර කාලයක්. එතකොට ජැක්සන් අයියා, සොම්රත්න දිසානායකයන්, අකිල, සජිත, දුෂේනි, මම, අපි ඔක්කොමලා මේ පුහුණුවීම් කරාර පොඩි දරුවෝ. මොකද මේ බස හුරු, මේ බස එලිසමය තියලා තර රිද්මයකට ලියලා තියෙන්නේ. ඒ රිද්මය විතරක් නෙමේ, අපි ස්වාභාවිකව ඒවා ඩිලිව කරන්නත් ඕනේ, ඒ මූඩ් එක තියාගන්නත් ඕනේ. ඒ වගේම මේ බසේ ස්ට්‍රෙස් වෙන්න ඕන වචන ස්ට්‍රෙස් වෙන්නත් ඕනේ, මොඩියුලේෂන් එක හදාගන්න ඕනේ. ඉතින් ඒක ලේසි නැහැ. ඒ හින්දා තමයි පුහුණුවීම් කරේ. පුහුණුවීම් එතනදී ජැක්සන් අයියා ගොඩාක්, එයාගෙන් ගොඩක් උදව් ලැබුණා. මොකද ඔහු එහි පරතරට පැමිණි කෙනෙක්. ඉතින් ඒ හින්දා දර්ශන තලයට යද්දි රූගත කිරීම වලට අපිට මේක ලොකු අපහසුවක් වුණේ නෑ. හිතේ රඳවාගෙන ඒ මූඩ් එකට ඇවිල්ලා ස්වභාවිකම ඒවා ප්‍රකාශ කරන්නට. අපි හිතුව සමහර විට අද දැන් අද වෙද්දි සති දෙකකට ආසන්න වෙනවා, චිත්‍රපටිය තිරගත වෙන්න පටන් අරන්. අපි හුඟක් වෙලාට හිතුවා මේ බස ප්‍රශ්නයක් වෙයිද කියලා. මොකද එහෙම බසක් යොදාගන්න හේතුව සිංහයාගේ ඔය කතාව බුද්ධත්වයටත් පෙර යුගයේ තිබුණු කතාවක්. ඉතින් ඒ කාලේ මොන භාෂාවද කතා කළේ කියලා අපි හරියට දන්නේ නැහැ. නමුත් අපි මේක නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මේ දැන් මෙහෙම අපි දෙන්න කතා කරන බස යෙදුවනම් සමහර විට එක විහිළුවක් වෙන්න තිබුණා. නමුත් මේ බස හරියටම ගැළපුණා සහ ප්‍රේක්ෂකයා හරි ආදරය කරනවා. මේ දවස්වල අපිට කමෙන්ට්ස් එවන්නෙත් ඒගොල්ලෝ ඒ භාෂාව පාවිච්චි කරලා. ඉතින් හරි සුන්දර අත්දැකීමක් ඒක. කොහොමත් මේ චිත්‍රපටය අපේ කතාබහට ලක් කරනකොටම ආචාර්ය සෝමරත් විසානායක මේ මැදිරියට ඇවිල්ලත්, يعني තමන් කොහොමද මේ කතාව ග්‍රහණය කරගත්තේ කියන එක يعني අපිට කිව්වා. ඒ කියන්නේ සාහිත්‍යයේ තියෙන වෙන විදියක්. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේක භාවිතා කළේ තව විදියක්. සිනමාවේදී සෝමරත්නයන් මේක භාවිතා කරේ තවත් විදිහක්. ඉතින් එහෙම කරන්න පුළුවන්. මොකද මේවා සත්‍යද නැද්ද කියලා ඔප්පු කළා නෑනේ. මේවා ප්‍රබන්ධ කතා. ඉතින් ප්‍රබන්ධ කතාවකට තව කෙනෙක්ට නිර්මාණකරුවෙකුට අර්ථකථනයක් දෙන්න නිදහස තියෙනවා. දැන් මේ අතරවාරයේදී මේ චිත්‍රපටයේ දේවියගේ තරුණවදිය නිරූපණය කරන්න තවත් බොහෝම දක්ෂ දැරියක් ආචාර්ය සෝමරත් විසානායක තෝරගෙන තිබුණා. අභිලාෂි. ඔව්. අය කීප විදිහට යශෝදාගෙන් ලැබිච්ච උදව් උපකාර ටික සෑහෙන වටිනවා කියන ඒ වචනයය කිව්වා. ඒ එහෙම වෙන්න හේතුව දැන් ඇත්තටම මම හා සමාන දැරියක් හෙව්වේ. විශේෂයෙන් මගේ පාට තියෙන, මගේ උස තියෙන, ඉතින් නහය කටේ විදිය වෙන්නේ නැහැ. නියු ප්‍රේමනම් නියුන් සහෝදරියක් වෙන්න ඕනේ. අපි රංගනයකදී කරන්නේ කෙනෙක්, අපි හිතමු කෙනෙක්ගේ වැඩිහිටි කාලේ, තරුණ කාලයේ තව කෙනෙක් කරනවා කියලා. එතකොට අර වැඩිහිටි චරිතයේ ඇවතුම් පැවතුම්, ගමන බිමන, කතා කරන විලාශය, බලන විදිහ, මේ සියල්ල අධ්‍යයනයක යෙදෙන්න ඕනේ අර කලින් කාලේ කරන කෙනා. ඉතින් ඒ ගුරුහරුකම් ගැන තමයි එයා කියන්නේ. ඒ දැරිය ඇත්තටම එතකොට ඉස්කෝලේ යනවා, අවුරුදු 17ක දැරියක්. අපි ගොඩාක් කල් හොයලා තමයි හොයාගත්තේ. ඇය ඇයගේ පළවෙනි චිත්‍රපටිය හැටියට ඇය රඟපාලම තිබුණේ නැහැ, කැමරාවක් දැකලා තිබුණෙත් නැහැ. මැනවින් ඒ තරුණ කාලය නිරූපණය කරනවා. මං හිතන්නේ මේ යශෝදගේ උදව් උපකාර ටික ආවට පස්සේ, يعني සෙට් එකට ගියාට පස්සේ මං හිතන්නේ මේ ලපේ තියන්නේ විතරයි මං හිතන්නේ. ඕනේ ඕනේ. මගේ උදව් උපකාර විතරක් නෙමෙයි, විශේෂයෙන් සෝමරත්න දිසානායකයන්ට ඒ ගෞරවය යන්න ඕනේ. එයාට තියෙන මාව ස්ටඩි කරන්නනේ, يعني එයාට පුළුවන් මගේ, මං අවුරුදු 15 ඉඳලා රඟපාන්නේ. එතකොට ඒ කාලේ මගේ නිර්මාණ අරගෙන එයා බලලා තියෙනවා.
ඒවාගේ මමං රිහසල්ස් වලති දුන්න උපදෙස් තියෙනවා. නමුත් ඇව ඒ විදිහට හසුරුවාගන්න අධ්‍යක්ෂවරයා සමත් වුණා ඔහුගේ දක්ෂකම නිසා. තැන් මේ පලවිනිම චිත්‍රපටය ගුරු ගෙදර ජක්ෂන් ඇන්තනි ශූරීන් එතනත් තින්නවා. දැන් ජක්ෂන් ඇන්තනි ශූරීන් අවසන්වට රඟපාමින් හිටිය චිත්‍රපටය සිංහ බාහු දෛවපගතයි නේද? ඔව්, ඒක හීන හතකින් වතීතපු එකක් නෙමේ. ඔහුත් එක්ක මුලින්ම ඔහු මට හඬ හසුරුවන්න උගන්නන්න අපපු ගුරුවරයා එක්ක මං සිනමාවට ප්‍රවේශ වෙනවා ගුරු ගෙදරදී. ඒ වගේම මං ජීවිතය කවදාවත් හිතුවේ නෑ ඔහුගේ අවසාන චිත්‍රපටිය මාත් එක්ක යෙදෙයි කියලා. ඉතින් ඒක දෛවූපගත අත්දැකීමක් සහ සිංහල සිනමාවට විතරක් නෙමේ, අපට විතරක් නෙමේ, මුළු ශ්‍රී ලාංකීය දේශයටම අහිමි වෙච්ච එක ඛේදවාචකයක්. මහා කලාකාරයක් වැසී ගියා කියන්නේ අපි සහ ඉදිරියට ඇවිල්ලා ඉන්න අනිකුත් තරුණ පරපුර, තව ඉදිරියට එන්න ඉන්න පරපුරට විශාල සේවයක් කරන්න පුළුවන් වෙච්ච කෙනෙක්. ඔහු වගේම අය අපිට මුණ ගැහෙන්නේ ජීවිතයක් වරක් පමණයි. ජීවිතයට එක්වරක් පමණක් අපිට දකින්න ලැබෙන කලාකරුවෙක් හින්දම තමයි එතුමා සමුගනිද්දි සකල කලා ශූරීන් හැටියට සක්විති හැටියට එතුමා නම් වුණේ. තියක සාධාරණ එක ඕනම කෙනෙක් ඇහුවම එතුමා තමන්ගේ ජීවිතයට කොච්චර බලපෑවද කියන ඒ විස්තරය කියද්දිම වැකිය සාධාරණ බවට පත්වෙන. ඔහු කලාකරුවෙක් විතරක් නෙවෙයි, ඔහුගේ දැනුම සියලුම විෂයන් සඳහා තිබුණ දැනුම අති ප්‍රබලයි. අපි මොකක් හරි කල්තාවක් හෝ දේශනයක් කරන්න යද්දිත් හැම විටම ගුරුහරුකමක් ගන්න වචනයක තේරුමක් අහගන්නේ ඔහුගෙන්. ඉතින් ඇත්තටම අද එහෙම කතා කරලා අහන්න කෙනෙක් නැති තරම්. ඒ යුගයක නිවාම අපේ කතාබහ නිමා කරගන්න කලින් මට යසුදා එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මද තෙරේසගෙන් පස්සේ ඔබ තව විදේශ චිත්‍රපටවල රඟපාන්න ඇති. නමුත් මද තෙරේසා උඩින් තියෙන පරමාදර්ශීම චරිතයක් නිරූපණය කරා කියන සැටිස්ෆැක්ෂන් එක ඇස්තොර තියෙනවා. මද තෙරේසා විශේෂ වන්නේ මද තෙරේසා භූමිකාව කරේ ජෙරල්ඩින් චැප්ලින් කියන රංගන ශිල්පිනිය, අය චාලි චැප්ලින්ගේ දියණිය. මම රඟපෑවේ මද තෙරේසා ගාව ඉන්නවා සිස්ට නිර්මලා සහ සිස්ට මරියා කියලා දෙන්නේ. සිස්ට මරියාගේ චරිතය තමයි මට ලැබුණේ. ඒක සුවිශේෂී චරිතයක් සහ ජෙරල්ඩින් මහත්මිය සමග රඟපාන්න ලැබීමම ලොකු වාසනාවක් සහ එයගෙන් ඉගෙන ගත්තේ බොහෝයි. අය ඉතාම සාමාන්‍ය කාන්තාවක් විදිහට හැසිරෙන්නේ. සමහර විට අපේ කලාලෝ තුළ දකින සමහරු දකිනකොට හිතෙනවා ඇය මොනතරම් නිහතමානීද කියලා. ඉතින් ඒ ලැබිච්ච ඇත් සමඟ ගත කළ ඒ කාල පරිච්ඡේදය මං හිතන්නේ මගේ ජීවිතයටත් මගේ කලා ලෝකයටත් ලොකු අභ්‍යාසයක් වුණා සහම ලොකු උදව්වක් වුණා. වසර ගණනාවකට පස්සේ තමයි සිංහලෙන් ලීවිච්ච පිටපතක් දැකලා ඇය සිංහ බහු රංගනයට ආවේ. එතනින් එහාටත් අපේ චිත්‍රපටවල ගමන යශෝද නවත්වන එකක් නෑ. වැඩිපුර රඟපෑවේ නෑ. විදේශ චිත්‍රපටි 90 දශකයේදී 8ක විතර රඟපෑවා. නමුත් ඉතින් වැඩි නාමාවලියක් තියෙන්නේ සිංහල චිත්‍රපටිවල. එතනින් එහාටත් විදේශ චිත්‍රපට ඇයට ලැබීවි කියලා අපි හිතමු. ඇය ඒ අවස්ථාව ලබා ගනීවි. ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඒ නාමාවලි දෙකම දික් වේවා අපිට කරන්න පුළුවන් ප්‍රාර්ථනාව එපමණයි. බොහොම ස්තුතියි අද කතාබහට එක් වුණාට සහ මේ අත්දැකීම් ටික අපේ ප්‍රේක්ෂකයන්ෙන් බෙදාගත්තට. ඔව්, ඒ වගේම මං මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ
මේ දිනවල සිංහබාහෝ අතිසාර්ථකව තිරගත වෙනවා. නොපමාව ගිහිලා මේ චිත්‍රපටිය බලන්න. සිංහබාහු කියන්නේ සිළුම් ශ්‍රී ලාංකිකයන් විසින් නැරඹිය යුතු චිත්‍රපටයක්. ඔබේ දුවා දරුවන් එක්කගෙන ළඟම තියෙන සිනමාහල්ට යන්න. සිංහබාහු කියන්නේ සිංහල සිනමා වංශ කතාවේ රන් අකුරින් ලියවෙන කවදාහරි චිත්‍රපටයක්. ඒක එක්තරා කඩයිමක්. ඉතින් ආදරෙන් ඉල්ලනවා සිංහබාහු නරඹන්න කියලා. චිත්‍රපටය බලන්න, ප්‍රතිචාරය දක්වන්න. එහෙනම් නැවතත් බොහොම ස්තුතියි. නැවත දවසක මුණ ගැහමු. බොහොම ස්තුතියි මට චරණම ඉදිරියට ඉස්සෙල්ලාම ආරාධනා කළාට. හොඳයි, අද කතාබහ අද මෙතනින් නවත්වනවා. ලැබුණ සතියත් හැමෝම සුවෙන් ඉන්න. ජය වේවා.